සුබ දවසක්. ඉතින් මගේ ගෙවතුවක් ගාවේ බටු අස්සන නෙලාගන්නයි දැන් මේ හදන්න. ඉතින් යාළුවනේ, ඕලන්ට පේනව ඇති කොහොමද මගේ ගෙවතුවක් ගාවේ පළදාව බටු අස්සන්න කියලා. ඉතින් හොඳ සාර්ථක ප්‍රතිඵල ලබා තිනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වා නම් මම මේට යෙදුවේ කාබනික පොහොර. ඉතින් ඒ නිසා මට හරිම සතුටක් දැනෙන්නේ වසින් විසින් තොර වූ අස්සන්නක් මට ලබා ගන්න පුළුවන් මේක ගැන. ඉතින් හරිම සාර්ථකයි. ඉතින් ඕගොල්ලන් ගෙවත්තෙත් මේ වගේ වගා කරගන්න ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කැපවීම තමයි තියෙන්න ඕන. ඉතින් ගෙදර නිමාඩු පාඩු ඉන්න වෙලාවක මේ වගේ වගා කරගන්න පුළුවන්. ඉතින් හොඳ බටු අස්සන්න මම ලබා ගත්තා. ඉතින් ඕගොල්ලන්ටත් මේ වීඩියෝ එක දකිනකොට සතුටක් දැනේවි. ඉතින් ඕගොල්ලොත් කරලා බලන්න. ඇතිම කාබනික පොහොර තමයි භාවිතා කරේ. දියර පොහොර එක මම ඕගොල්ලන්ට අද දුන්නා. පිටර කටු වලින් හදන දියර පොහොර එක, ඒකවල ලුණු කොළ ලුණු පොතු වලින් හදන දියර පොහොර එක, ඒවම කෙසෙල් එලි වලින් හදන දියර පොහොර, මේ හැම දෙයක්ම මේකට මම යොදාගත්තා. ඉතින් ඒ ප්‍රතිඵල තමයි මේ දකින්නේ. වගේම ගෙදර හදාගත්ත කාබනික පොහොර මේකට යොදාගත්තා. කිසිම රසායනික ද්‍රව්‍යයක් තිබුණේ නැහැ. ඒ වගේම ශේෂ්ත්‍රය හොඳට ශේෂ්ත්‍රයේ සෙන්සුරාද්‍ය හොඳට බැලුවා. කුමිහත්තුන්ගෙන් හානි වෙනවද, පලිබෝධ හානි තියෙනවද, ඒවට අර මං කිව්වා වගේ ලුණු පුතු දියර ඒක කුමි විකර්ෂණයක් විදිහට යොදා ගන්නවා. ඉතින් ඒක යොදාගත්තා. ඉතින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. මං පිටිපස්සේ ඉස්සරහයි මං පටු හිටවල තියෙනවා. ඉතින් ඒ හැම දෙක ගසකම පළවෙනි අස්සන්න තමයි මේ නෙලාගත්තේ. මේ කියන්නේ ගෙවතුව ගාව දිගටම කරා. මේ සැරේ ගෙවතුව ගාව කරලා ගත්ත පළවෙනි අස්සන්න තමයි ඉතින් මේ නෙලාගන්නේ. හොඳ අස්සන්නක්. පළවෙනි අස්සන්නම කිලෝ 3කට කිට්ටු වෙන්න ගාණක් හදාගත්තා. ගස් 10ක් වගේ, 10කටත් නෑ අඩු ප්‍රමාණයක් තියෙන ගස් 8ක්, ඔව් 8ක් 10ක් වගේ තියෙනවා. ඉතින් කිලෝ 3ක් කැඩුවා පළවෙනි අස්සන්න. තව මේ ගස් පොඩි, තව ලොකු අස්සන්න ලබා ගන්න පුළුවන්. ඉතින් ආලුවනේ ඔයගොල්ලොත් මේක කරලා බලන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඔයගොල්ලන්ට ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයගොල්ලෝගේ යාළුවෝ අතර ෂෙයාර් කරන්න, ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරගන්න එපා. ඉතින් ඔයගොල්ලන් නැවත නැවතත් කියනවා වාස විසෙන්තර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලයක් ඔයගොල්ලන් ගෙවත්තේම හදාගන්න කියලා කියනවා. ඒක මගේ එකම බලාපොරොත්තුව මම මේ කරන වීඩියෝ වල. ඉතින් ගිහින් ඉන්නම් යාළුවනේ. ඔය සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.